අයිබෝවන් උගුල් හැම දෙනාටම සුබ දවසක්. මම අද මේ වීඩියෝකින් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ මේ ඉතියෝපියාවේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක. අපි දන්නවා කවුරුත් ඉතියෝපියා කිව්වම කණ්ඩ නැතුව සාගෙන් ළමයි මිනිස්සු මිය ගිය සිවිල් අරගල බහුලව තිබිච්ච නොදියුණු දිලිදුකමේ අඩියට මැරිච්ච රටක් කියලා තමයි අපිට ඔළුවට එන්නේ. ඒතකොට ඒගොල්ලෝ කොහොමද දිවුණු උනේ, ඉම්ප්‍රූව් උනේ, සහ ලංකාව පහු කරන් ගියේ කොහොමද කියලා මෙන්න මේ ලස්සන කතන්දරය කියන තැන මම මේ වීඩියෝ ගත කරන්නේ. මොකද ශ්‍රී ලංකාවටත් මේ ආශ්‍රයෙන් උගත හැකි විශාල පාඩම් ප්‍රමාණයක් තියෙන නිසා. ඉතියෝපියාව කියන්නේ නැචුරල් රිසෝර්සස් බහුල වශයෙන් පවතින රාජ්‍යයක්. ඒගොල්ලන්ගේ ලෑන්ඩ් මාස් එක 17 ටයිම්ස් ශ්‍රී ලංකා ලෑන්ඩ් මාස් එක වගේ. එතකොට ඒගොල්ලන්ගේ විශාල වෝටර් රිසෝර්සස් තියෙනවා. ප්‍රධාන ගංගා හතරත්න ගොඩක්ම තියෙන්නේ මේ උතුරු සයිඩ් එකට වෙන්න. බ්ලූ නයිල් කියලා තියෙන ගංගාව, ටිකේසි, බාරෝ අකෝබෝ, ඔමෝ ගිබේ කියලා ගංගා හතරක් ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ කන්ට්‍රිකේ වතුර අවශ්‍යතාවය සපුරනවා. ඒ වගේ මේකේ ඒ රටේ ගොඩක් මිනරල්ස් තියෙනවා, ස්වභාවික මේ ඛනිජ ද්‍රව්‍ය, ගෝල්ඩ්, කොපර්, පොටෑෂ්, ප්ලැටිනම් වගේ විශාල වටිනා ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණයක් පොළවේ තියෙනවා. නමුත් ඒගොල්ලෝ තාම මේ වලින් හරියටම මේ උකහා ගැනීම කටයුතු කරන්නේ නැහැ. දළ වශයෙන් ඒගොල්ලෝ දැනට අවුරුද්දකට ඈර්න් කරන්නේ ඩොලර් බිලියන 500ක් විතර වගේ ප්‍රමාණයක් මේ මිනරල්ස් එක්ස්ට්‍රැක්ට් කිරීමෙන්. ඒක හරියට ෆුල් ස්කේල් එකේ කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට මේ වගේ 10-12 ගුණයක් හොයා ගැනීම හැකියාව තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඒ වගේම ඉතියෝපියාවේ නැචුරල් ගෑසුත් ගොඩක් රිසෝස් එකක් තියෙනවා. ඉතින් මේ වගේ සෑහෙන්න නැචුරල් රිසෝර්සස් තියෙන කන්ට්‍රි එකක් තමයි ඉතියෝපියාව කියන්නේ. ඒක ලංකාවට සාපේක්ෂව බැලුවොත් එම ලංකාවෙත් මේ ජල සම්පත තියෙනවා. ඒතකොට ලංකාවෙත් එක එක ඛනිජ ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම ගෑස් සහ ඔයිල් සම්පතක් දැන් හොයාගෙන තියෙනවා. ඒක උඩට ගන්න කවුරුත් හරියට වැඩ කරන්න ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් තියෙනවා කියලා සෑහෙන්න හොයාගෙන තියෙනවා. ඒ වගේම ලෑන්ඩ් මාස් එක ලැබුණාට ලංකාවට තියෙන රට වටේම ගිය අතිවිශාල මුහුදක්. මේක ඉතාමත් විශාල සම්පතක්. මේ මුහුදෙන් ලබාගත යුතු වූ ලබාගත හැකි ධනය ලංකාව තාම ලබා ගන්න නැහැ. ඉතින් මේ කවද කරයිද කියලා කියන්නත් බෑ මේ පාලනය කරන අය. ඒ වගේම හිරු එළිය විශාල වශයෙන් ලැබෙනවා, ප්‍රධාන සම්පතක් සහ විහුලක. ඉතින් මේ වගේ විශාල නැචුරල් රිසෝර්ස් ප්‍රමාණයක් තියෙන රටක් තමයි ලංකාව. නමුත් ඒ ලංකාව ඒවා පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේවා පාවිච්චි කරපු නිසා අපිට පේනවා, මම ඉස්සරහ කතා කරන්නම්, ඉතියෝපියාව ඉතා විශාල දියුණුවක් ලබාගෙන තියෙනවා. අර අන්ත අසරණ, දුගී, දුප්පත්, දරිද්‍රතාවයෙන් පෙළුණු මිනිස්සු කණ්ඩ නැතුව බඩගින්නේ මිය ගිය ඒ රට මීට අවුරුදු 20 විතර උඩදී ඒ තිබිච්ච තත්ත්වයෙන් ඉස්සරහට එන්න. හරි, දැන් මේ තියෙන්නේ මේ වගේ පික්චර් එකක් තමයි අපිට එන්නේ ඉතියෝපියාව කිව්ව ගමන්ම. ළමයින්ට කණ්ඩ නැහැ, ඇට සැකිලි වෙලා වැරහෙලිලා, ඒ වගේම කුණු කුඩවල අවුස්ස ළමයි මිනිස්සු කෑම හොයනවා, මුඩුක්වල වගේ ජීවත් වෙන්නේ, සිවිල් අරගල රටවල් අතර අරගල, ඒ වගේම හමුදා පාලන සිද්ධ වෙච්චි තැන්, ඒ වගේ මේ වගේ සිවිල් රයිට්ස් සහ මේ මානව හිමිකම් විශාල වශයෙන් අවදානමට ලක් වෙච්චි රටක් තමයි මේ අවුරුදු 20 විතර උඩදී අපි ඉතියෝපියාව කොහොම අපේ ඔළුවට ආවිත් මේකව තමයි තත්ත්වයේ තිබුණේ. නමුත් ඇත්ත වශයෙන්ම ගොඩක් අය දන්නේ අද මේගොල්ලෝ කොතනද ඉන්න කියන එක. හරි, මම සංඛ්‍යාත්මකව පෙන්නන්න ඕනේ. මෙතන මම පෙන්ලා තියෙනවා ඉතියෝපියාවේ GDP grow වුණේ කොහොමද කියලා. 2000 ඉඳලා 2020 දක්වා ඉතියෝපියාවේ GDP එක 13 වාරයකින් වැඩි වෙලා තියෙනවා ඒ අවුරුදු 20 තුළ. 2020 ඒගොල්ලන්ගේ GDP එක ඩොලර් බිලියන 107.85යි. 2020 තිබුණේ එක ඩොලර් බිලියන 8.2 මට්ටමේ. මේව තිබිච්ච එක තමයි 13 ගුණයකින් අවුරුදු 20ක් තුළ මේගොල්ලෝ වර්ධනය කරන් තියෙන්නේ. කොහොමද මේක වර්ධනය කරගත්තේ කියලා මම ඉදිරියේදී කතා කරනවා. එන්න රැඳී සිටින්න දිගටම වීඩියෝ එකේ. සාපේක්ෂ බැලුවොත් එමේ ශ්‍රී ලංකාවත් එක්ක ශ්‍රී ලංකාවේ තත්ත්වය මේමය. ශ්‍රී ලංකාවේ GDP එක තිබුණේ 2000 ඩොලර් බිලියන 15.8ක් වගේ. ඒක 2020 වෙද්දී ඩොලර් බිලියන 80.7ක් වෙලා තියෙනවා. 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට
අවුරුදු 20ක් ඇතුළත ශ්‍රී ලංකාවේ GDP එක 5 ගුණකින් වැඩි වෙද්දි ඉතියෝපියාවේ GDP එක 13 ගුණකින් වැඩි වෙලා තියෙනවා. 2020 ශ්‍රී ලංකාවේ GDP එකෙන් භාගයකට වගේ හිටපු ඉතියෝපියාව 2020 වෙද්දි ශ්‍රී ලංකාවේ GDP එකට වඩා ඩොලර් බිලියන 25කටත් වඩා වැඩිපුර හොයන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි වෙනස. ඉතින් ඉතියෝපියාව වගේ රටක් එච්චර අමාරු තත්ත්වයක හිටපු රටක් මේ තත්ත්වයට පත් වුණා නම් ශ්‍රී ලංකාව දැන් ඇවිල්ලා තියෙන්නේ ග්‍රෝත් එක වඩා ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඔක තමයි රටවල් දෙකේ සම්පූර්ණ වෙනස. වෙනස තියෙන්නේ ශ්‍රී ලංකාවේ ලෑන්ඩ් මාස් එක වගේ ඉතියෝපියාවේ ලෑන්ඩ් මාස් එක 10 ගුණයක් විශාල වීම පමණයි. නමුත් අනිත් දේවල් සේරම ශ්‍රී ලංකාවට තියාගෙනත් මේ තත්ත්වයේ ඉන්නේ. හරි. දැන් මේ පින්තූර ටික බලවම ඔයගලන්ට හිතනවා ඇති මේ කොහෙද කියලා. ඇත්ත වශයෙන් මේ ඉතියෝපියාවේ කරන් සිටුේෂන් එක ඒගොල්ලෝ ඇඟලුම් කර්මාන්තයෙන් ගොඩක් ආදායම් ලබන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඇඟලුම් එක්ස්පෝර්ට් කරනවා. ඒ වගේම ඒගොල්ලෝ විදුලිය ජෙනරේට් කරනවා රටේ. ඒවා විදුලිය එක්ස්පෝර්ට් කරන තත්ත්වයකට ඒගොල්ලෝ පත් වෙලා තියෙනවා. ඒ වගේම රටේ ගොඩක් ජල විදුලි බලයේ විභවයක් තියෙන නිසා ඒගොල්ලෝ මුළු රට පුරාම ආවරණය කරලා තියෙනවා දුම්රිය පද්ධතිය. මේ දුම්රිය පද්ධතිය සම්පූර්ණයෙන්ම ජල විදුලියෙන් දුවන තත්ත්වයට පත් කරන්න තමයි ඒගොල්ලන් ප්ලෑන් එක තියෙන්නේ. දැනටත් 50%ක් විතර ජල විදුලියෙන් තමයි දුවන්නේ. ඉතුරු 50%ක් කන්වර්ට් කරලා තව 5ක් විතර ඇතුළත 100%ක්ම දුම්රිය පද්ධතිය ඒගොල්ලෝ ජල විදුලියෙන් දුවන තත්ත්වයට හදාගනි. ඉතා විශාල සංවර්ධනයක් ඉහළ ලබා ගන්න. ඒකට මාර්ගපත්‍ය දියුණු වෙලා තියෙනවා. ගොඩනැගිලි, එතකොට shopping complex වෙනවා, කෘෂි කර්මාන්තයක දියුණු කරලා තියෙනවා. මේ කෘෂි කර්මාන්තය ලොකු ප්‍රදේශයක ඒගොල්ලෝ export market එකට පිවිසලා තියෙනවා. මේ ආදි වශයෙන් අතිවිශාල දිනුවක් ලැබලා තිනවා. අර මං කලින් පෙන්නපු පින්තූර සෙට් එක වඩා සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් වෙච්ච පින්තූර සෙට් එකක් තමයි දැනට තියෙන්නේ අවුරුදු 20ක් ඇවෑමෙන්. මේක තමයි ඉතාමත්ම හොඳ සාධනීය తත්වය. අපි කවුරුත් දන්නේ නැති, අපිට කවුරුත් අමතක වෙලා තියෙන తත්වය. කොහොමද එහෙම වගේ දිවිච්ච රටක් මේ తත්වයට දියුණු වුණේ කියලා සාක්ෂි තමයි මේ තියෙන්නේ. හරි. මෙතනම පෙන්ලා තියෙනවා දැන් මේ countries එකේ corruption level. දැන් සාමාන්‍යයෙන් දකුණු ආසියාව, අප්‍රිකානු රටවල් කියන්නේ කරප්ෂන් එක පැත්තට වැඩිපුර යන යන රටවල්. මොකද දරිද්‍රතාවය වැඩි, දිළිඳුකම වැඩි, එතකොට සූරා කෑම තියෙනවා, වංචාව සහ දූෂණය රජ වෙන. මේ නිසා තමයි කරප්ෂන් එක වැඩි. මේ තියෙන්නේ ඉන්ඩෙක්ස් එක 0 සිට 100 දක්වා හදපු ඉන්ඩෙක්ස් එකක්. සාමාන්‍ය දියුණු රටවල් අපි ඇමරිකාව වගේ ගත්තොත් එහෙම 70 වගේ ලෙවල් එකක් තමයි මේ කරප්ෂන් ඉන්ඩෙක්ස් එක තියෙන්නේ ඒගොල්ලන්ගේ. දැන් මේ ඉතියෝපියාව කියන්නේ 2021 වෙදී 39යි, ශ්‍රී ලංකාව 37යි. ඒ අතරින් ලොකු වෙනසක් නෑ රටවල් දෙකේම. මේ කරප්ෂන් කියන එක තියෙනවා වැඩි වශයෙන් දියුණු රටවලට සාපේක්ෂව බලද්දී. නමුත් ඉතියෝපියාව සැලස්මක් ඇතුව ඒගොල්ලන්ගේ රිසෝර්සස් හරියට යූස් කරගෙන දියුණු වෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. එතකොට රටටත් යම්කිසි ප්‍රමාණයක් නිෂ්පාදනයත් වැඩි වෙනවා. ඒ නිෂ්පාදනයේ යම්කිසි ප්‍රමාණයක් ඉතින් ඒ කරප්ෂන් හරහා පාලකයෝ හරි කවුරු රාජ්‍ය නිලධාරීන් හරි ඒගොල්ලෝ ලබා ගන්න එක සිද්ධ වෙනවා. ලංකාවේ සිද්ධ වෙන්නේ අර ලබා ගැනීම, පාලකයන් ලබා ගැනීම, රජ නිලධාරීන් ලබා ගැනීම සිද්ධ වෙනවා. නමුත් ප්‍රොඩක්ෂන් එක, GDP growth එක, ඒක ලංකාවේ සිද්ධ වෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි අපි දැක්කේ ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක්. දැන් පසුගිය අවුරුදු දෙකේ ඉඳලම මේ 2022 ත් අනිවාර්යෙන් මේ අර කරන්ට් කැපිල්ල, එතකොට ස්ට්‍රයික්ස් එන එක, තෙල් නැතිවීම, ගෑස් නැතිවීම, මේ හැම දෙයක්ම හරහා 2022 ත් අනිවාර්යෙන්ම GDP නෙගටිව් ඍණ වර්ධනයක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ. අපි බැලුවොත් එහෙම කොහොමද මේ අපිට ලබා ගන්න දෙන පාඩම් මොනවද කියලා, ඉතියෝපියාව කොහොමද ට්‍රාන්ස්ෆෝම් වුණේ කියලා බැලුවොත් එහෙම කරුණු කීපයක් හොයා ගන්න පුළුවන්. ඒගොල්ලෝ පාරම්පරික කෘෂි කර්මාන්තය දියුණු කිරීමට සෑහෙන වෙහෙසක් ලබා දරලා තියෙනවා. මොකද අර මං කිව්වා ප්‍රධාන ගංගා හතරකින් ඒගොල්ලන්ට ජල සැපීම තියෙනවා. ඒ ජල සැපීම අරගෙන ඒගොල්ලන් ලොකු ලෑන්ඩ් මාස් එකක් තියෙනවා. ඒ ලෑන්ඩ් මාස් එක පාවිච්චි කරලා ජල සැපීම අරගෙන ඒගොල්ලෝ හොඳට බීජ වගා කරලා ඒගොල්ලන් කෘෂිකාර්මාන්තයේ ඉහළ දාගෙන තියෙනවා. මේ කෘෂිකාර්මාන්තයේ ලැබෙන පළදාව ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරලා හොඳ එක්ස්පෝර්ට් රෙවෙනියුත් ලබාගෙන තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ දියුණුවේ එක රහසක් තමයි පාරම්පරික කෘෂිකාර්මාන්තය දියුණු තත්ත්වයකට ගෙනීම. ඒට අමතරව වගා කරලා තියෙන ඉඩම් මේ පළදායිතාවයත් අවුරුද්ද අවුරුද්ද වැඩි කිරීමට ඒගොල්ලෝ පියවර ගන්නවා. අකරයකින් ලබා ගන්න යම්කිසි භෝගයක ප්‍රමාණය ඊළඟ අවුරුද්දේ වැඩි කිරීමේ ඒගොල්ලන්ගේ ටාගට් එකක් තියෙනවා. ලංකාවේ ඔගේ දෙයක් වෙනවා. ලංකාවේ බැලුවොත් එහෙම ප්ලාන්ටේෂන් අපි වතු ගත්තොත් එහෙම වතුවල ඵලදායිතාවයේ එන්නේ අඩු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ වැඩි වීම කෙසේ වෙතත්. පොල් ඉලමක් ගත්තා වුණත්
හරි නඩත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවලත් ඵලදායිතාව අඩු වෙනවා. ඒ නිසා අපේ අස්වැන්න එන්න එන්න අඩු වෙන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක මේගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මුළු ඉඩම් ටික වගා කරනවට අමතරව වගා කරපු ඉඩමෙන් ගන්න පුළුවන් ඵලදාවත් වාර්ෂිකව වැඩි කර ගැනීමට ඒගොල්ලෝ පියවර අරන් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ මෙන්න මේවා මේ අතරමැදියෝ සහ මේ අනවශ්‍ය වීදම් සිදුවෙන එක පුළුවන් තරම් අවම කරන්න ස්ටෙප්ස් ගණනාවක් අරන් තියෙනවා. ඒගොල්ලෝ දැන් ගොවියෝ වගා කරන ඉඩම් ඒ ප්‍රදේශ තියෙන ඒ ආශ්‍රයෙම තමයි ඒ කිට්ටුවෙම තමයි සෙලින් පොයින්ට්ස් මාකට්ස් එක ඉස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. එතකොට ගොවියන්ටම පුළුවන් ඒගොල්ලන්ගේ නිෂ්පාදන කෙලිම මාකට් එකට ගෙනල්ලා මාකට් එකෙන් පාරිභෝගිකයාට විකුණන්න. ඒතර අතරමැදියෝ නැහැ. සහ ඉන්නේ සෑහෙන අඩු ප්‍රමාණයක්. ඒතකොට අඩු මිලට පාරිභෝගිකයාට බඩු මිල දී ගන්නත් පුළුවන්. කෘෂි නිෂ්පාදන ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම වැඩි මිලක් ගොවියටත් ලැබෙනවා. දැන් ලංකාවේ වෙන්නේ ගොවිය කොහෙන් හරි වගා කරන දේවල් දඹුල්ලේ හරි නාරායන් පියරි කොහට හරි ගෙනල්ලා එතන තොග වෙළෙන්දුන්ට අතරමැදියන්ට බාර දෙනවා. ගොවියන්ගේ ලාභය වගේ දෙතුන් ගුණයක් දාගෙන අතරමැදියෝ පාරිභෝගිකයන්ට විකුණනවා. ඒතකොට ලාභය සම්පූර්ණ මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකකින් අපිට කියන අපි කියන වැලියු චේන් එක කියලා මේ වැලියු චේන් එකේ වැඩිපුරම ප්‍රමාණයක් ලබා ගන්නේ මැද ඉන්න අතරමැදියෝ. ඒ නිසා ගොවියොත්ට අමාරුයි ආදායමක් ලැබෙන්නේ නැහැ. පාරිභෝගිකයන්ටත් අවාසි ඒගොල්ලන්ට වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. මෙන්න මේවා අඩු කරලා තියෙනවා සෑහෙන්න ඉතියෝපියාවේ මේ කරන් සිස්ටම් එකේ. සිස්ටම් චේන්ජ් එකක් කරන ලංකාවේ මේකත් හොඳ පාඩමක් ගන්න කොහොමද මේ අතරමැදියන් සහ අනවශ්‍ය වීදන් අවම කරලා නිෂ්පාදනය කරන ගොවියන්ට උපරිම මිලකුත් පාරිභෝගිකයන්ට අවම මිලක් යටතේත් කොහොමද නිෂ්පාදනය ලබා දෙන්න කියලා ස්ටඩි කරන්න හොඳ මොඩල් එකක් තමයි ඉතියෝපියාවේ තියෙන්නේ. මීට අමතරව රට පුරා මේගොල්ලෝ කර්මාන්තපුර ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. මේ කර්මාන්තපුර වලින් කරන්නේ විශේෂ මේ කෘෂි නිෂ්පාදන වගේ දේවල් වලට අගය එකතු කරනවා. අගය එකතු කරලා ප්‍රොසෙස් කරලා මේගොල්ලෝ මේව අපනයනය කරනවා. එතකොට රෝ මැටීරියල් මේ විදිහටම නැත්තම් රෝ ෆෝම් එකකින් කෘෂි නිෂ්පාදන අපනයනය කරන්නේ නැතුව ඒගොල්ලෝ ඒවා බෝටල් කරලා කෑන් කරලා ප්‍රොසෙස් කරලා අපනයනය කරනවා එක එක රටවලට. ඒ හරහා වැඩිපුර ආදායමක් උපයා ගන්න ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කුඩා නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරලා තියෙනවා. ලොකු ඉන්ඩස්ට්‍රි එකට අදාළව අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගන්න ඉන්ඩස්ට්‍රි එක ආශ්‍රයෙන් මේ කර්මාන්ත පුරේ ආශ්‍රයෙන් පොඩි පොඩි කර්මාන්ත පටන් ගන්න ආයෝජනය ගන්න ඉඩදීලා තියෙනවා. ඒතර ඒ හරහා ලොකු නිෂ්පාදන වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලේසියෙන් සපයා ගන්න පුළුවන්. ඒතර කුඩා මේ නිෂ්පාදන කර්මාන්ත හිමිකරුවන්ට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. මේක කෘෂි කර්මාන්තයට අදාළව නම් අදාළ පොහොර ටික ඒතකොට අදාළ බීජ වර්ග ටික ඒ ටික සපයන්න වෙන වෙනම කුඩා කර්මාන්ත තියෙනවා. ගොඩනැගිලි කර්මාන්තය නම් අවශ්‍ය කරන ගාල් ටික වැලි ටික වගේ දේවල් සපයන්න වෙන වෙනම කුඩා කර්මාන්ත ඒ ආශ්‍රයෙන්ම සකස් කරන් තියෙනවා. එතකොට අර පද්ධතියක් විදිහට ඒවා සේනම ක්‍රියාත්මක වෙනවා. එතකොට හැමෝටම වැඩිපුර ආදායමක් ලබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන් මං කිව්වා ඉතියෝපියාවේ තියෙන ගොඩක් ජල විදුලිය නිපදවීමේ ලොකු විභවතාවයක් හැකියාවක්. ඒ නිසා ඒගොල්ලෝ කරලා තියෙනවා ඒගොල්ලෝ ජල විදුලිය වැඩිපුර නිෂ්පාදනය කළකොට ඒගොල්ලන්ට දැනට අවශ්‍ය කරනතාවයට තියෙන ප්‍රමාණයටම ජල විදුලිය තියෙනවා ඒගොල්ලෝ ගාව. ඒ නිසා වැඩිපුර ටිකක් නිෂ්පාදනය කරලා අසල රටවල් වලට ඒගොල්ලන්ගේ ආසන්න තියෙන රටවල් වලට ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් ගහලා විකිණීමේ ක්‍රියාපටිපාටි ඒගොල්ලෝ දැන් නිරත වෙනවා. ඒතකොට ඒ හරහා ජල විදුලියෙන් ඒගොල්ලෝ අපනයනය කරලා ආදායමක් ලබාගෙන තියෙනවා. මෙන්න මේ වගේ සාධනීය කාරණ ගණනාවක් අපිට ඉතියෝපියාවේ මේ ඉකොනොමික් මොඩල් එකේ බලා ගන්න පුළුවන්. ඒ හරහා තමයි ඒගොල්ලෝ දැන් ට්‍රාන්ස්ෆෝම් වෙලා ශ්‍රී ලංකාවත් පහු කරන් සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ 2020 වෙද්දි. ඒ වගේම බැලුවොත් එමේ ඉතියෝපියාවට අපිට පේනවා සෑහෙන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් මේ දවස්වල එනවා. පසුගිය අවුරුදු කිහිපෙම 2020 කියේ තමයි ඉහළම ප්‍රමාණය ඇවිල්ලා තියෙන රුපියා ඩොලර් බිලියන 2කට ආසන්න ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ඇවිල්ලා තියෙනවා 2021 වගේ ඉතියෝපියාවට. ලංකාවට බැලුවොත් එහෙම ලංකාවේ තියෙන්නේ ඩික්ලයින් ට්‍රෙන්ඩ් එකක්. ලංකාවට සාමාන්‍යයෙන් එන්නේ බැලුවොත් එහෙම ඩොලර් මිලියන 200 වගේ ප්‍රමාණයක් තමයි පසුගිය අවුරුදු 2 3 වෙද්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අතින් බලපුවහම මේ අතිනුත් ලංකාව පල්ලෙහැන් ඉන්නේ ඉතියෝපියාව ඉදිරියෙන් ඉන්නවා. හරි, එහෙනම් ඔක තමයි ග්‍රෝත් ස්ටෝරි එක. ඉතින් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් නම් කාට හරි ගොඩක් තියෙන පාඩම් ඉගෙන ගන්න. ලංකාවට වඩා ලොකු රටක් වුණාට රිසෝස් සහ අනිත් දේවල් අතරේ ලංකාව වගේ තත්ත්වයක තමයි ඉන්නේ. තව අවුරුදු 3-4 කට අනිවාර්යයෙන්ම මැදි ආදායම් ලබන රටක් බවට ඉතියෝපියාව පත් වෙයි කියලා තමයි විශ්වාසය තියෙන්නේ. ඕගොල්ලෝ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම content එක හොඳ නම් යාළුවන්ට බලන්නත් share කරන්න අපිට කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක අරගෙන වට තවත් මේ වීඩියෝ එක මම ඔයාලා ඉදට
හම්බෙන්නම්. එතන හැමෝටම ජය, පරිස්සමින් ඉන්න.